සබරගමුව සහ මධ්‍යම පළාත වෙන්වෙන මායිමේ කඩාහැලන සුන්දර දියඇල්ලක් තමයි අසුපිනි දියඇල්ල කියලා කියන්නේ. පසුගිය 14 වනදා පස්වරුවේ තවත් තරුණ ජීවිතයක් මේ අසුපිනි ඇල්ලට බිලිවෙනවා. මිතුරන් සමග විනෝද චාරිකාව ගොස් ඡායාරූප ලබා ගැනීමට අසුපිනි ඇල්ලේ මිනිසුන් ලිස්සා යන ඉසව්වට නැගීමට උත්සාහ කිරීමේදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දින් මෙම තරුණයා පිළිබඳව කතාවයි අපි අද කියන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අසුපිනි ඇල්ලට මෙලෙස බිලි වූයේ නායක 32 හැවිරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය අවසන් කිරීමට නියමිතව සිටි සිසුවෙක්. මෙවන තෙක් අසුපිනි ඇල්ලට වැටි පුද්ගලයන් 14 දෙනෙකු බිලි වූ ඇති අතර 15 වැනි තරුණයා මෙසේ ඇල්ලට බිලි වූ හෙයින් හෙට දිනේ මෙම සුන්දර අසුපිනි ඇල්ල නැරඹීමට යන සංචාරකයන් අතර සිටින තරුණ පිරිස්වලින් අප ඉල්ලා සිටින්නේ මෙම සුන්දර දිය ඇල්ලේ අවදානම ඇති නිසා ඉතා පරිස්සමින් අසුපිනි ඇල්ල නැරඹීමට යෑමේදී කටයුතු කරන ලෙසයි. මෙලෙස මියගිය අරනායක කාල්වානේ පදිංචි වයස අවුරුදු 32ක් වන ධම්මික සම්පත් කුරුවිට යන අයයි. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන උපාධි අපේක්ෂක සිසුවකු වන මෙම තරුණයා එම විශ්වවිද්‍යාලයේ යාළුවන් 3 දෙනෙකු සමග පසුගිය 14 වෙනිදා මොරිස් මයිනර් කාර් රථයකින් අරනායක හොරේවෙල හරහා දෙයියන්වල අසුපිනි ඇල්ල මාර්ගයේ පැමිණ කිලෝමීටර් 2ක් පමණ පාගමනින් ගොස් ඇල්ල නැරඹීම සඳහා ගොස් තිබෙනවා. එහි විනෝද වී අසුපිනි ඇල්ලේ ඡායාරූපද ඒ අවට ඡායාරූපද ලබාගෙන තමන්ගේ ඡායාරූපයක් ලබා ගැනීමට ඇල්ල ආසන්නයට යාමේදී මෙම අනතුර සිදුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ. ගල්තලාවේ දෙපා ලිස්සා යාමෙන් තම මිත්‍රයා අතුරුදහන් වූ බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය කට උත්තරයක් ලබා ගැනීමේදී ඔහුගේ මිතුරෙකු පවසා තිබුණා. අසුපිනි ඇල්ල පහතට කඩාහැලන ස්ථානයේ අසල ගල්තලාවක් මතට ගොස් මෙම තරුණයා සිටගත්තේ අසුපිනි ඇල්ලට පිටුපාමින්. එහි සිටගත් තරුණයා ඔහු සමග පැමිණි යහළුවෙකුට සිය ජංගම දුරකථනය ලබා දී පවසා ඇත්තේ තමන්ගේ ඡායාරූපයක් අසුපිනි ඇල්ලේ පහත සුන්දරත්වය පෙන්වා යුරින් ලබා ගන්නා ලෙසයි. එහෙත් ක්ෂණයකින් ඔහුගේ එක් පාදයක් ලිස්සා ගොස් ඇති අතර ඒ සමගම අනිත් පාදයේද ලිස්සා ගොත් තප්පර ගණනකදී මිතුරන් බලා සිටියදීම උසින් මීටර 100ක් පමණ වන අසුපිනි ඇල්ලෙන් පහතට ලිස්සා වැටි අතුරුදහන් වී තිබෙනවා. ලිස්සා වැටීමෙන් පසුව මොහොතකින් තරුණයා සොයා ඇල්ලේ පහළ කොටසේද ප්‍රදේශවාසීන් සෝදිසි කර බලා ඇතිමුත් අතුරුදහන් වූ තරුණයා සොයා ගැනීමට ඔවුන් කිසිවෙකුටත් නොහැකි වී තිබෙනවා. සිද්ධිය සැලවීමෙන් පසුව අසුපිනි ඇල්ල පිහිටි ප්‍රදේශයට අයිති මධ්‍යම පළාතේ කුරුඳුවත්ත පොලිසිය නිලධාරීන් පැමිණ එම දිනේ රාත්‍රී 8 පමණ වන තෙක් අතුරුදහන් වූ තරුණයා සමග පැමිණි අනෙකුත් තරුණයන් 3 දෙනාගෙන් අතුරුදහන් වූ අයගේ පියාගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු කර තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙස ඇල්ලෙන් පහළට ලෙස්සා ගොස් මීට පෙර 14 දෙනෙකු මියගිය බවයි. ඇල්ලෙන් පහළට වැටුණු පසු පහළ කොටසේ ඇති ගල් කුහරයක් සහිත ජල ආවාටයක් මෙන් කැරකෙන ස්ථානයකට ලිස්සා අය වැටෙන බවද කියන වෙනවා. එයින් වැටුණු අයකු මීට පෙරද සොයාගත්තේ දින 2-3ක් කල්ගත වූ අයෙන් පසුව බවත් වාර්තා වෙනවා. ඒ සඳහා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහාය ලැබුවත් එම වැටුණු අයගේ මලකඳන් සියල්ල ගොඩටගෙන ඇත්තේ එම ප්‍රදේශයේම ජීවත් වන 74 හැවිරිදි රාජපක්ෂ ගෙදර අබේරත්න විසින්. ඔහු සැබෑ දක්ෂයෙක් වුවත් මෙම කටයුත්ත මෙවර ඔහුට මෙලෙස කරගෙන යාමට දරුවන්ගෙන් කිසිදු අවසරයක් නොලැබී තිබෙනවා. අතුරුදහන් වූ අයගේ පියාවන කුරුවිට මහින්දදාස මහතා මෙසේ ප්‍රකාශ කර සිටියා. මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. මේ අතුරුදහන් වෙලා ඉන්නේ බාලයා. මම හීනකින්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් පුතාට වෙයි කියලා. ගොඩක් අපහසුයි කතා කරන්න. අද දවල් ගෙදර ඉදියම් විශ්වවිද්‍යාල යාළුවොත් එක්ක ඇවිත් තියෙන්නේ. මම මේ වෙලාවේ ගෙදර හිටියේ නැහැ. පුතා ඇල්ලට එන වෙලාවේ පොලිසියට මෙයාගේ යාළුව දුන්න කට උත්තරේ විදියට මෙයා ඇල්ලෙන් වැටලා තියෙන්නේ ඇල්ලේ උඩු කොටසෙන් අතපය හෝදගෙන අසුපිනි ඇල්ලට වැටෙන ස්ථානයෙන් අනෙක් පසට ගිහින් ගලක් උඩ හිටගෙන අනෙක් අයට ජංගම දුරකථනය දීලා මෙයාගේ ඡායාරූපයක් ගන්න කියලා තියෙනවා. ඊට පස්සේ පුතා ලිස්සලා ගිහින් තියෙනවා. ඒත් එක්කම යාළුවෙක් මෙයා අල්ල ගන්න ගිහින් තියෙනවා. එයාත් ගල උඩ ලිස්සා වැටලා තියෙනවා. පුතා ලිස්සා ගිහින් වතුරට වැටලා ඇල්ලෙන් පහළට ගිහින් අනෙක් අය බලා සිටියේදී පහළට ගියා කියලා තමයි ඒ පුතාලා කියන්නේ. මෙලෙස පැවසුවේ ඔහු මෙවැනි දේවල් ගැන අනෙකුත් තරුණයන් සිතා බලා කටයුතු කරන්නේ නම් අනතුරු වළක්වා ගත හැකි බවද පවසනවා. පුතා මේ ප්‍රදේශය ගැන හොඳින් දන්නවා. අසුපිනි ඇල්ලට බිලි ගන්නවා කියලා දන්නවා.
හැමදාම පරිස්සමින් වැඩ කරපු පුතා මේ පාර එයාගේ වෙලාවට අපිට අහිමි වුණා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.